අද මට නඩුවක් නැහැ. අද මේ කුල්ජසූරි මහත්මයා කුල්ජසූරි මහත්මයා හිටපු බයසෝසිටිනේ සභාපතිවර හැටියට එතුමා නඩුවක් දාලා තියෙනවා හිටපු අගවිනිසුර සම්පතෙන් සිල්වා මහත්මයාට. මේ මහත්මයා කියලා තියෙනවා මරදානේ මීටින් එකේදී විනිසුරුවන් ගැන ගෞරවණීය නඩුකාර උන්නැසලා ගැන කියලා තියෙනවා අන්ධභූතයෝ කියලා. ඉතින් ඒක හරියට තියෙන්නේ මේ ඉතින් මේ රට දිනෙන් දින කඩාවැටීම පුදුමයක්ද? මේට වගේ උත්තර අසරෙන් නැද්ද බලන්න බැරිද? අනේ අපේ රට බංකොලොත් බංකොලොත් කරුණු වල කියන්න ඕන මේ ශාපේ වදිනවා. ඒක දිගට මෙහෙම කියලා තියෙනවා. ඒ වගේම මේ අන්ධභූතයෝ කියලා කියනවා. ඉතින් මම හිතන්නේ ඉතින් මම හිතනවා දැන් මටත් තේනවා දරු අධිකරණයට අපහාස කළා කියලා නඩුවක් දාලා තියෙනවා. කන්ටෙම්ප්ට් ඔෆ් කෝට් කේස් එකක් තියෙනවා. ඒකින්ද මම අධ්‍යයනය කරන්න වෙනවා අනිත් නඩු. ඒ කියන්නේ මගෙන්ද අපහාසය වුණේ හිටපු අගවිනිසුරුතුමාගෙන්ද අපහාසය වුණේ කියලා. ඉතින් මගේ නඩුව තියෙනවා ඉස්සරහට 26 වෙනිදා තියෙනවා. මේ හිටපු අගවිනිසුරුවරයෙක් කියනවා විනිසුරවරු අන්ධයෝ භූතයෝ කියලා. ඒ ගැන මම අධ්‍යයනය කරන්න අද ගෞරවනීය චේම්බර් එක ගෞරවනීය විනිසුරුවරු මොකද්ද හිතන්නේ හිටපු අගවිනිසුරවරයාගේ ප්‍රකාශය ගැන මේ ගොල්ලේ. ඒ වගේම එතුමා මීට ඉස්සෙල්ලා ප්‍රකාශ කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා අද උතන ඉන්නේ මහින්ද හිරේ දැම්මේ නැත්තේ කියලා හද්දි එතුමා කියනවා සමාවෙන්න සහෝදරයා මට සමාවෙන්න මම මුළු රටෙම සමාව ඉල්ලනවා කියලා. ඉතින් මම හිතන්නේ මෙවැනි දේවලුත් එක්ක ඒ කියන්නේ එතුමා දුන්නු තීන්දුවක් ගැන එතුමාම රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා. ඉතින් මම හිතනවා මගේ ප්‍රකාශයට වඩා මගේ ප්‍රකාශය අපහාසයක් කියලා මම හිතන්නේ නැහැ. මගේ ප්‍රකාශයට වඩා ඉතාම බැරෑරුම් ප්‍රකාශයක් එතුමා දැනුම තේරුම තියෙන විනිසුරුවරෙක් අගවිනිසුරුවරෙක් නීතිඥෙක් හැටියට එතුමා කිව්ව දේ ගැන අධ්‍යයනය කරන්න අද මම ඉතත්. ඇත්තෙන්ම ඔබතුමා කියන විදිහට මම 100% එකඟයි. අපි මේ සියලු දෙනා මෙතන ඉන්න මේ සියලු දෙනාත් ඇත්තරම බෝම්බ කන්නට බලන් ඉන්න බෝම්බවල ගොදුරු. අර මල්ලි අපි සියලු දෙනාම බෝම්බවල ගොදුරුනේ. ඒ කියන්නේ අපි මේ දැන් මෙතනට ආවත් කවුරු හරි මරාගෙන මැරෙන කෞෆි ජමාත්තෝ ISIS ඕ තස්ත්‍රවාදී මෙතනට ආවත් අපි සියලු දෙනාම කුඩු වෙනවා. අපි කෑලි කෑලිවට යනවා. මා අද බෝම්බවල ගොදුරු බවට පත් වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා, ගෝඩාබේ රාජපක්ෂ මහත්මයා, රනිල් වික්‍රමසිංහ මහත්මයා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, අතුල් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනි ඇතුළු මේ පක්ෂ විපක්ෂ සියලු දෙනාම අද බෝම්බවල ගොදුරු ඉලක්ක තහගෙන. එතකොට අපි ගහගන්න එක අන්තිම වැරදි වැඩ, මෝඩ වැඩ. මොකද සහරාන් කියන පුද්ගලයාගේ ඒ කියන්නේ මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් කියන පුද්ගලයාගේ මල්ලි අන්තිමට මරාගෙන මැරෙන ඉස්සර කරපු වීඩියෝ එකේ තියෙනවා අපි පුරුෂ නැති කරනවා, අපි ක්‍රිස්තියානු ජනතාව නැති කරනවා කියලා එක කට්ටියකට එක ඉලක්ක කළාට ඔවුන්ගේ ආගමේ ඔවුන් අදහන ආගමේ ගෞරවනීය ඉස්ලාම් ආගම නෙමෙයි ඔවුන් අදහන ආගමේ සහරාන්ගේ දේශනාවල සහ අනිකුත් දේශනාවල තියෙන අය තමයි මේ රටේ මේ ලෝකෙන්නේ ජාති තුනයි. එක ජාතියක් තමයි ගෞරවනීය මුස්ලිම් ජනතාව. දෙවන ජාතිය මුස්ලිම් ජාතියට සහ ආගමට උදව් කරන අනිකුත් ජාතිය. අනිත් ජාතිය තමයි මුස්ලිම් නොවන අනිත් සියලුම ජාතිය. මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් නැහැ කියන්නේ. ඒකත් අපි ඔයගොල්ලෝ සේරම ඒකට අයිති. ඒ කියන්නේ අපිට මේකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමේ ඒ අන්තවාදී මුස්ලිම් ආගමට බැඳිලා මොකක් හරි නමක් දාගන්න එක, මුස්ලිම් නමක් දාගන්න එක. ඒක අපිට කරන්න බෑනේ. එතකොට මං අර කිව්ව
පාර්ශව සියල්ල මුතුමා කිව්වාගේ පාර්ශව සියල්ලම බෝම්බවල ඉලක්ක. ඒ අය අනිවාර්යෙන් මේ ලෝකෙන් තුරන් වෙන්න ඕන කියලා තමයි ISIS ත්‍රස්තවාදී කණ්ඩායමේ මතය. ඉතින් එතනදී ඔබතුමා කිව්වා වගේ අපි ගහගත්තොත් ඒක තමයි ත්‍රස්තවාදීන්ගේ ඌමනාව. එහෙනම් අපේ ප්‍රශ්න, අපේ ඉලෙක්ෂන් එක, අපේ බැතිවරණ, අපේ මත ඒක පස්සට දාලා අපි මේ සියලුම අපේ ඉන්න විවිධ පාර්ශව, විවිධ මතදාන දේවල් ද, මතදරන පාර්ශව සියලු දෙනා එකතු වෙලා මේ සටන ජය අරගෙන ඊට පස්සේ අපි අපේ සටන කරගෙන යමු කියලා මගේ අමාරුව මේ දැක් වෙලා තියෙන්නේ මේ දැන් තියපු නම්තර සියලුම එක්කෙනෙක්වත් ඒකේ බෝම්බ වලට කියන්නේ නැහැ ඔක්කොම විරුන්නේ සාමාන්‍ය ජනතාව. ඒ කියන්නේ ප්‍රතමල ආරක්ෂාව තියෙනවා. ඔබ සාමාන්‍ය ජනතාවට කිසිම ආරක්ෂාවක් නැහැ. ඒක මූඩ කතාවක්. ඒක මේ මූඩ ප්‍රශ්නය, මූඩ ප්‍රකාශයක්. අපි මොනතරම් ආරක්ෂාවක් කියියත් අපේ පොලිසිය 10 දෙනෙක් එක්ක මම ගියත් මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් අපි සියලු දෙනාම අහුවෙමු. ඒකත් අහුවන්නේ නැහැ මේ මම කියන්නේ දැන් ඔබ දැන් මෙතන ආරක්ෂාවට මොදි ඇවිල්ලා තියෙනනේ හතර පහ දෙනෙක්. ඒ ආපු අය මෙතනට බෝම්බ කරුවෙක් ආවොත් ඒ පොලිසිය එක්කනව බේරලා මට ඉදරක් වදිනවා කියලා නෑ. මෙතනදී ඔබතුමාලත් මේ දේශපාලන හේතු ඉතරක්ම ඇඟිලි දික් කරන්න එපා. ඔබතුමාලා දැනගෙන ඉඳලා තියෙනවානේ. නෑ නේ කවුද කවුද? දැන් චෝදනාවක් තියෙනවානේ ජනාධිපතිතුමා ඇතුළු 226ම දන්නවා කියන්නේ. චෝදනාවක් විතරයි නෑ නෑ නඩු කිහිපයක් ගොනු වෙලා තියෙනවා. නඩු ගෙනු ගොනු වෙලා ඇති මම මේ ඔබතුමාලා එක වාද කරනවා නෙමේ. මේ ගැන ඉන්දියන් රෝ එක කියලා තියෙන්නේ 4 වෙනිදා 9 වෙනිදා ලියුම ගහලා තියෙනවා. 11 වෙනිදා ලියුම ඇවිල්ලා තියෙනවා. මම ගියේ මහින්දලාරි පත්‍ර ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා හමුණා. එතුමා කියනවා මගේ PSO ලියුම දුන්නේ නැහැ. මගේ PSO ලියුම අරගෙන මොඩල් ලිවාඩු කර කියලා. එතුමා අතිගරු හිටපු ජනාධිපති මහින්දරාගේ පක්ෂ මහත්මිය එතුමාගේ ආර්යාව ඇරියා කොළඹ කුච්චිගඩේ පල්ලියේ පූජාවට හැය මාර්ක. එයා දැනගෙන ඉන්නවනම් තමුන්ගේ බිරිඳ වරියද? එතකොට රවි කරුණායක තයාමාරි පූජාවට ගිහිල්ලා කොහොමද කියන්නේ දැනගෙන හිටියා කියලා දේශපාලකයා. එතකොට දෙන්නයි පිළිගන්න දැනගෙන හිටියයි කියලා. කවුද මනෝ ගණේෂන් මහත්මයා කිව්වා සුමානගේ පිසව දන්නවා කියලා. හරින් ප්‍රනාන්දු මහත්මයා කිව්වා එතුමාගේ තාත්තව බලන්න ආපු PSO කෙනෙක් ඇවිල්ලා කිව්වයි. මොකද්ද කියන්නේ? අයිය කල් සර් කියන්නේ දන්නවා නම් ඉතින් මගේ දැන් මම පාස්කු සිකුරාදා කියන්නේ 19. ආනමෙම කොච්චිගඩේ පල්ලියට ගියා පූජාවට. එතකොට මේ සීරම ඒ 19 මම පූජාවට ගියා 21 වෙනිදා පිපුරුවා. මම හිතන්නේ මල්ලි කවදාවත් ලංකාවේ මෞකිරි බිව්ව කිසිම දේශපාලන්නේ. මේක දැනගෙන අපේ රටේ ජනතාව පුපුරලා කුඩු වෙලා 300 ගණක් මැරියල්ලා කියලා ඒක දැනගෙන මම මේක කියන්නේ නැතුව මම විතරක් බේරෙනවා කියලා හිතියයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. මම ආරක්ෂක ලේකම්වරයා කියලා තියෙනවානේ සුළු පිපිරින් දෙන දන්නවා. ඔව් ඒ දැන් මම කියන්නේ ආරක්ෂක ලේකම්වරයා කියනවා මෙතරම් විනාශයක් වෙයි කියලා හිතුවේ නැහැ කියලා කියනවා. ඉතින් එතකොට IG ලියුම යවලා තියෙනවා. ප්‍රියලාල් දිසානායක ලියුම යවලා තියෙනවා සියලුම මන්ත්‍රීවරු. ඉතින් ඔයාලගේ චෝදනාව ඇත්තටම සාධාරණයි. මොකද ලියුම ඇවිල්ලා ක්‍රියාත්මක වෙලා නැහැ. මේ ගැන කරුණා කියලා පොඩ්ඩක් ඉඳන්. අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. යුද්ධ තිබ්බට පස්සේ ඒක ඉවරුණාට පස්සේ ජනතාව නිදහස ඉල්ලලා හිටියා. රූපවාහිනී පවා තාප්ප කැඩුවා. විහාර මහදේවික පවා තාප්ප කඩලා බැරියර් රයින් කළා. මහා සරකොන්සක මහත්තයා කියනවාගේ මහා නිදහසක් ලංකාවේ ජනතාව භුක්ති විඳිනවා. හෝටල් වලවත් බැලුවේ. හෝටලේ ශැන්ග්‍රිල්ලා හෝටලේ බෝම්බ කරුවට දොර ඇරලා දෙන්නේ ශැන්ග්‍රිල්ලාගේ බෙල් බෝය්. ඉතින් මේ වගේ අපිට ටුවරිසම් වැඩි වෙලා ඩොලර් කීප මිල පහත වැටිලා ටුවරිසම් වලින් මම හිතන්නේ ලක්ෂ ගණන් ජනතාවක් ඇවිල්ලා චෙකින් අඩු වෙලා බැරියර් අඩු වෙලා ජනතාව කම්ප්ලේන් කළා අපේ ඉනේ හත ගන්න එපා බෝම්බ චෙක් කරන්න එපා අපේ ID චෙක් කරන්න එපා මේක මහ කරදරයක් බැරියර් නවත්තන්න බැරියර් මේ ඉවත් කරන්න කියලා කෑගෙන ඒ සේරම කළා මහා නිදහසක් කුප්පී දිත්ති 2013 තමයි ඉස්සෙල්ලම සිරියාවට ගියේ මේ පුද්ගලයා මුස්ලිම් පුද්ගලෙක් කියලා තියෙනවා ISIS එක. එතනින් පටන් ගන්න තිබුණා. ඊට පස්සේ මෙයාට තෞෆික මාත් මිලිටරි පාසුකම් ඇවිල්ලා තියෙන 2014. ඉතින් මම කියන්නේ මේක අපිට වඩා බුද්ධිංශ ඉතාම බලවත්. පෙන්ටගන් එතකොට ට්වින් ටවර්ස් වල පරිකාවට පවා ගැව්වා. මම ඒක දාලා මේක බේරෙන්න හදනවා නෙමෙයි. ඔබලා කියන කතාවේ ඇත්ත
සියයට සියයක්ම තියෙනවා මොකද රෝයටින් කියලා මේකට සැලකිල්ලක් නොදප්පු එක දැන් කතාවක් තියෙනවා ඉරාන තානාපති කාර්යාලයට සෞදි තානාපති කාර්යාලයට මේ ගැන ලිඛිතව ලියුම් මේ ඊමේල් ඇවිල්ලා තියෙනවා කියලා. ඒත් මමත් හිතනවා ලංකාවේ යම් යම් මුස්ලිම් ඇමතිවරු මම කියන්න හදිසි වෙන්නේ නැහැ කවුරු ආයේද නම් කියලා. මේ අය යම් කිසි හෝඩුවක් මේවා ගැන දැනගෙන හිටියා කියලා මට හිතන්න පුළුවන්. නමුත් මම හිතනවා ලංකාවේ සිංහල බෞද්ධ ඇමතිවරු දේශපාලඥයෝ මේක දන්නේ නැහැ. ලංකාවේ ක්‍රිස්තියානි දේශපාලඥයෝ මේක දන්නේ නැහැ. දන්නව නම් මේ අය මම හිතන්නේ එදා අහෝ එදා පිටව පල්ලියයි. අම්තබේ වාග ඔය 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 කාරණාව සම්බන්ධයෙන් සහ දැන් මේ දවස් දෙකේ පාර්ලිමේන්තු එකේ මම හිතන යනවා ජාතික ආරක්ෂා සම්බන්ධයෙන්. ඔබතුමාගේ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ නැත්තේ මේ වෙලාවේ. ඔබ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක කියන්න දුකයි මම ගිය පාරත් මට කතාවක් ඕනේ කියලා මම ඉල්ලුවා මගේ කතාව මට දුන්නේ නැහැ. ඒ මගේ කතා හරහා මුස්ලිම් යම් മന്ത്രിවරුන්ගේ අමතවරුන්ගේ හිත රිදෙනවා කියලා කිව්වා. ඊයේත් මම ඉල්ලුවා කතාව. එතකොට මගේ නම ඊයේ කතාවෙත් තමලා තිබුණා නම මේ මට මගේ කතාව හරහා මගේ මං කෙලින් කතා කරනවා මගේ මට එන තිත් ඇත්ත මම කියනවා. ඉතින් මට මගේ කතාව ඊයේ කවලා බට ආන්දෝකම කොහොමද ලැජ්ජ වෙන්නේ මොකද මේ හිතුතුනට කමක් නෑ අනිත් මිනිස්සු මරන එක තමයි ප්‍රශ්නේද මම හැමදේම කියන්නේ මේ මුස්ලිම් අන්තවාදී පිරිසගේ ඉලක්ක අපි. එතකොට ඒ ගැන අපිට ඍජුව කතා කරන්න අවස්ථාවක් දෙන්න ඕන. එතකොට ඔබතුමාණන් කියන ප්‍රකාශත් එක්ක 2013 කියලා කියනවා නේද? හැබැයි ඔබතුමා දන්නවද මේ සියලුම දේ මේ සහරාණ ඉඩම් අරගෙන මේ ගවල් දරවල් හදලා මේ කඳුරු ඔක්කොම පවත්වාගෙන ඉන්නේ මේ රජය. හරි? එමේදී හොයාගෙන ඉන්නේ ඔබතුමා ඔබතුමාලා ආරක්ෂාව ගැන આવොත් හරි හිටිය ආණ්ඩුවට දොස් කියනවා. ඊට පස්සේ ඉකනොමික් ගැන આવොත් එම ඒකත් එයාලට දොස් කියනවා. ඔක්කොම දැනගෙනනේ ආණ්ඩුව බාරගත්තේ. ඔහොම කිසිම ප්‍රියමාර්ගයක් නැහැ සබ්බදුජා අමාත්‍යවරයා. අමාත්‍යවරයා අතර ගිහින් ඉන්නවා. ඔතනමගේ නිවුස් ඔදිස්සි කරාම ඕන වීඩියෝ එක පෙන්ලම උත්තරයක් දෙන්න පුළුවන්. අපි හැබැයි කවදාවත් දැන් මේ අපේ ආණ්ඩුව මේ ගැන නොසලකෙල්ලක් දැක්වුවා කියන එකේ තර්කය මම පෙරලා තර්ක කරන්න ඒක පිළිගන්නවා. නමුත් මේ ඉඩම් දුන්නේ විල්පත්තුව කපන්න අවසර දුන්නේ ඒක නෙමෙයි සර්. රිෂාද් තෞෆික් ජමාත් එකට ඉඩම් දුන්නේ ඔෆිස් දුන්නේ මුදල් දුන්නේ 26 දෙනට පඩි දුන්නේ කියන එක අපි ළඟ ලිඛිතව සාක්ෂණයක්. ඇයි එළියට දාන්නේ නැත්තේ? නෑ නෑ. ඇයි එළියට දාන්නේ නැත්තේ කොහෙද? එළියට දාන නඩුවකුත් තියෙනවා. නෑ නෑ. දැන් ඔබතුමාලා දැන් මේක කියන්නේ දැන් අර කටින් විතරයි. ලිඛිතව කිසි දෙයක් එළියට දාන්නේ නැහැ. කටින් තමයි නැතුව වෙන මොකුත් කියන්න බෑනේ. කොහෙන්ද මේ? කටින් තමයි කියන්න වෙන්නේ කියනවනම්. ලිඛිතව මොකුත් නැහැ. එකම අයවයි කන්නේ නෑ නෑ. කටින් තමයි කියලා තියෙන්නේ. ලිඛිතව නඩුවක් දාලා තියෙනවා ගම්මන් කියලා මහත්මයාට සහ කවුද දලසලපරෝ මහත්මයාට රාජ්‍ය සේවා මහත්මයාට රාජ්‍ය සේනා මහත්මයා මේක ප්‍රෙස් එකේද කිව්වා. ප්‍රෙස් එකේද කිව්වොත් අවුෆික් ජමාත් එක පිටෙව්වේ මේ කාලේ ඒකට මිලිටරි පහසුකම් ලැබුණේ මේ කාලේ 26 දිනකට පඩි කියලා තිනෝ. ඒ වගේම තවත් සන්තවාදී ශරියා විශ්වවිද්‍යාලයකට හිස්පුල්ලට අක්කර 3 35ක් 35 එකට අක්කර 35ක ඉඩමක් දීලා තිනෝ. ඒකට සෞදි අරාබියෙන් මුදල් ලැබිලා තිනෝ මිලියන 3226ක්. සදෙන් මේ ඇවිල්ලා තියෙනවා මම අහන්නේ යාන්ඩේ කාලේ අපි කියන්නේ අපි මම අහන්නේ කදැස ඔබතුමාලා මේ සියලුම දේවල් ගැන දැනගෙන ඉඳලා තියෙනවා හැබැයි නෑ නෑ දැන් දැන් මේ දැන් කියන ප්‍රකාශයෙන් ප්‍රෙස් එකේදී කිව්වා කියනවා රජසනත් නම් තුමා කිව්වා කියනවා හැබැයි මම අහන්නේ මේ දේවල් සඳහා මේ අවුරුදු 4ක ආණ්ඩුවක් තිබුණා ගත්ත ක්‍රියාමාර්ග මොනවද දැන් අදුතර මේ බුද්ධිංශ වලටවත් වාර්තා වෙලා තිබුණේ නැහැ ලංකාවේ මේ වගේ දෙයක් සිද්ධ වෙනවා දැන් විජේදාස මහත්තයා කියනවා 2017 උද්‍යාශයට තොරතුරු දියත් මෙන්න රෝ එක. ඔව් නෑ නෑ මම කියන්නේ ලංකාවේ ලංකාව ඇතුළත වෙන දේ ගැන ලංකාව දන්නේ නෑ. මම කියන්නේ ලංකාව ඇතුළත සිද්ධ වෙන දේ ගැන ලංකාව දන්නේ නෑ. කියන්නේ ජාතික ආරක්ෂාව කෙනෙක් මේ අවුරුදු 4 තුළ ලංකාවේ තිබිලා නැති වගේ සත්‍යයක් තිබිලා තියෙනවා. කොහොමද 80% තමයි බුද්ධාගම කරන්නේ. ඒක ඔබතුමා කියන්නේ අනිත් ආණ්ඩුවට සහයෝගයක් දෙන ප්‍රශ්නයක් නෙවෙයි. නෑ නෑ ආණ්ඩු ප්‍රශ්න නෙවෙයි මම මේ ආණ්ඩු ප්‍රශ්න නෙවෙයි මම දේශ අවුරුදු 4 මාසෙ ඉස්සෙල්ලා මේ වගේ බුද්ධාශයක් තියෙදි තමයි පිත්තල බෝ පිත්තල හන්දිය බෝම්බ ගෙවුවේ. මේ ආලා මේ වගේ මේ බුද්ධාංශ කීයක් ඉන්නවද දන්නවද 10,800ක් ඉන්නවා 10,800ක් කියලා ගැහුවේ නැහැ නේද මේ වගේ කොහෙවත් කියලා ගැහුවේ නැහැ නේ 23 මම කියන එක හරියට බලන්න මේ මේ මේකේ ලොකේෂන් එක කියලා තියෙනවා ලොකේෂන් එක කියලා තියෙනවා දේවස්ථාන තුනක නම් කියලා තියෙනවා 116 කියලා සහරාන්ගේ අංකය නම සේරම එක කියලා තියෙනවා ඒක පිළිගන්නවා ඒකෙදී
ඔබ හිතනවාද ඒ කියන්නේ මේ හිටපු PSO මහත්වරු පවා මේ ලියුමල් ඒ උදටම උදාහරණය තමයි මහින්ද රාජපක්ෂ මහත්තයෙක් PSO මේ මගේ PSO මහත්තයෙක් මෙතන ඉන්නවා ඉතින් ඒ අය මේ ලියුම තැකීම කරේ නැත්තේ අනේ සහෝදරයා අරුණාකල මගේ කතාව අහන්න ඉතිහාසයේ කිසිම දවසක හල්ලිවලට කිසිම තස්සවාද සංවිධානයක් ගහලා නැහැ 1550 වත් ගහලා නැහැ පෘතුගීසි ආවකාලේ පල්ලික ගෙමෙමි එල්ටිටි කියොත් දෙවෙනි පල්ලික මේක කවදාවත් ඒ කියන්නේ මෙලෙච්ච පුච්ච ඒ කියන්නේ ආයුධ අපේ නැති අහිංසක වන්දනාකරුවන් වන්දනා කරකිටි චර්ච් එකට ඇවිල්ලා කවුරුත් දෙවෙන්නේ නැහැ ඒ හින්දා මේක විශ්වාස කරේ නැහැ මේ මේ වගේ පහුගිය ටිකේ එක දිගට මේ වගේ ලණුත් ආවා ඒ කියන්නේ පහුගිය ටිකේ මේ වැනි තැන් වලට පහර දෙනවා කියලා තව තවත් මේ වගේ විස්තර ආවා නමුත් පිළිගත්තේ නැති යුද්ධයක් නෑ රටේ අවුරුදු 30ක යුද්ධයක් කරලා ජනතාව ඉබ්බත් වෙලා මැරිලා එපා වෙලා ඉද්දි තමයි ජනතාව නිදහස මුක්ති වෙන්නේ ඒ හින්දා මේක ගණන් ගත්තේ නැති එක දක්ුවේ නැති එක අපේ වත්තක් මේක කවදාවත් අපි සුළු කොට තකන්නේ ඒක තනි කර නොසලකී නොසලකා හැරීම ඒ පාපයට අපි හැමදාම වන්දි ගෙවිය යුතුයි අපි එහෙම වන්දි ගෙව්වයි කියලා අර ජීවිත 250 300 ගානෝ දැන් හොයාගෙන යනවා ඒ ගාන කවදාවත් නැගිටින්නේ නැහැ ඒ අයගේ වෙනුවෙන් අපේ ෂෝකේ හැමදාම තියෙනවා ඒක හරියටම ට්වින් ටවර්ස් වලට ගාලා 6000ක් නැතුණා ඇමරිකාවේ ඒක මම හිතන්නේ ඒ ජනාධිපතිතුරු ඉතාමත් අද ට්වින් ටවර්ස් වලට ගහනවා අපි නිහඬ වෙන්නවා කියලා හිතියේ නැහැ නමුත් ඔබලා කියනවා වගේ මේ ප්‍රශ්නේ ඇකියුරේට් ලොකේෂන් නම්බර්ස් එක ඇවිල්ලා මේකට ක්‍රියාත්මක නොවුන එකට ගැන ආරක්ෂක ලේකම්වරය පොලිස්පතිතුමා ජනාධිපතිතුමා අගමැතිතුමා ආණ්ඩුව වද කියන්න ඕන කියන එක තිත්ත ඇත්ත සත්‍ය ඒ වගේම දැන් ගන්න අත්අඩංගුවට ගන්න පුලිස් මුදල් හරිනේ මේ සත්‍යවාදී ක්‍රියාවන් සම්බන්ධයි කියලා පොලිසියක් දැන් හොඳම උදාහරණය ඊට ගාම් ඊයේ නම පෙරේද නම දෙනකොට දුන්නා මේ මොසාවියෙන් දැන් වානේ වා ඒ කියන්නේ අර පොප ඒ කියන්නේ අර මේ තිත්ත තමබ කම්මලේ නම දෙනෙක්ව අපමට නිදහස් කළා තියෙනවා මම දන්නේ බී වාර්තාවේ මේවා කිව්වද එතකොට ඇයි මේව නිදහස් කළ විනිසුරුවරයා කවුද ඒ වගේ මේ අපකරුවන් ඒ ත්‍ස්තවාදීන් වෙනුවෙන් පෙනීති නීතිඥවරු කවුද ඒව කවුරු තාම හරියට ජනතාවට නැහැ හැබැයි මම එක දෙයක් කියනවා මේක මේ ඓතිහාසික දින වාර්තාවක් මම ඒ කියන එක වැරදි ගන්න සමහර දේවල් වෙනවා ගන්න සැකකරුවෝ නිදහස් කරලා යවනවා යවන්නේ පස්සේ CCTV එකක් ඔව් යන්නේ කොහෙද? ඔව් ඔව් ගන්න. මේක විනිසුර ගමන් කාටද කතා කරන්නේ? ඒ සේරම එක්ක ගම්පයා. ඔව් ඒ සේරම ගම්පයා කරන්න තමයි ඒ සේරම ඉන්වෙස්ටිගේෂන් එකේ අංග. ඒ වගේම ඔහු ගිය ගමන් ඔහු කොයි ගෙදරටද යන්නේ? කොයි ටෙලිෆෝන් එකද පාවිච්චි කරන්නේ? ඉතින් ඒ හින්දා සමහර අය කියනවා ඇමතිවරු අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා. දෙම ඇමතිවරයා වූ මේ ප්‍රබල තෝරහව මෝර අත්අඩංගුවට ගන්නේ අන්තිමට. ඉස්සලම ගන්නේ ඩ්‍රයිවර්. ඉස්සල නැත්නම් වොච්මන්. ගේට්ටු අරින කෙනා. මේ ගේට්ටුවෙන් මොනවා දාපු වාහන. එතකොට සොහොයුරිය. සොහොයුරා. ඔය සීනම අරගෙන තමයි අන්තිමට තෝරව නැත්නම් මෝරව ගන්න. මල්ලි මං පහුගිය ටිකේම රිෂාඩ් බදුපීම් ඇමතිතුමා වගේම හිස්බුල් ඇමතිතුමා ප්‍රකාශ කළා මුස්ලිම් තරුණයන්ගේ නිහඬතාවය කණිවට කමක් කියන්න ගන්න එපා ඔවුන් ළඟදීම ආයුධ අතට ගත්තොත් ඔබ පසුතැවේවි කියලා ඔහු දීපවතාවක් කිව්වා මම ඒ ගැන දිවයින පත්තරේ කිව්වා පාර්ලිමේන්තුවේ කිව්වා හැමතැනම මම ප්‍රකාශ කළා මම කවදාවත් මම ඉන්නේ බහුතර අපේ මේ රටේ සිංහල අපේ ශ්‍රී ලාංකික ජනතාවත් එහෙනම් මේ ආත්මార్థකාමී වැඩේ මම අනුමත කරන්නේ මේ ආත්මార్థකාමී විශ්වවිද්‍යාලයේ කියන ආයතනය ආණ්ඩුවට කියවරගන්න අනිවාර්යයෙන්ම ඒක ඉතර දැන් ඒක මම පොප් කමිටුවට යෝජනා කිරුවේ මම පොප් කමිටුවට ගෙන්නනවා හයිස්කූල්ලා ඇමතිවරයාව ඉතන ඒ ඊඩම aran තියෙන්නේ නීති විරෝධීව ඒ පිටිරොල තියෙන්නේ ශරීර විශ්වවිද්‍යාල නීති විරෝධීව ඒක උගන්ලා තියෙන උපාධි නීති විරෝධී ඒක දේශද්‍රෝහි රාජද්‍රෝහි ක්‍රියාවක් ඒකට මිලියන 3226ක් ඇවිල්ලා තියෙනවා සෞදි අරාබියේ අව මෙහෙන් මිලියන 700ක් තවත් එකතු කරලා තියෙනවා කියලා කියනවා එතකොට එතුමම තමයි ප්‍රකාශ කළේ මුස්ලිම් තරුණයන් ආයුධ අතර ගන්නවා කියලා
ඉතින් මම හිතන්නේ රජයක් බොහොම ඇලර්ට් එකේ ඉන්නවා ඒ අය කොයි මොහොතේ හෝ මේ අයව අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මගේ ප්‍රාර්ථනා. ඇත්තරම හොඳ ප්‍රශ්නයක්. හරිම ප්‍රයන්න මහත්මයා පාර්ලිමේන්තුවේ කිව්වා එතුමාට එතුමාගේ ප්‍රියාව හම්බෙන්නා වූ නිලධාරියෙක් ඇවිල්ලා කිව්වා මෙහෙම තාව යවන්න එපා මෙහෙම ප්‍රසිද්ධ ස්ථානයකට ගහනවා. එතකොට එතුමා බදුල්ලේ EIG ට කතා කරලා බදුල්ලේ පල්ලියට ආරක්ෂාව දීලා බදුල්ලේ පූජාවට සම්බන්ධ වුණා කියලා එතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. එතකොට එතුමා තුනත් තැකීමක් කළේ නැහැලු ප්‍රියා මේක කිව්වට. ඇමතිවරේ කැට්ටේ තුමාට වගේ කීමන්න ඒක මම බැහැර කරන්නේ. ක්‍රීඩාමති කියන්නේ බදුල් ඇමති විතරක් නෙවෙයි මුළු ලංකාවේම ක්‍රීඩා. ඔබතුම ඒක අහන්න ඕනේ හරියට කොනක් වෙන්නේ කොහොමයි. ඔබතුම ජනතාවාදී නායකත්වයේදී ජනතාවගේ ඔබතුමාගේ මතයට මම ගරු කරනවා. ඇත්තෙන්ම දැන් ඔබතුමාට මේ වගේ ආරංචියක් ආව නම් ඔබතුමා ක්‍රියා කරනවා අනිවාර්යයෙන්. දැන් මට ආ වගේ ආරංචියක් ආව නම් මම අනිවාර්යයෙන්ම ක්‍රියා කළා Facebook live එකක් හරි දානවා. හැබැයි මම ඒක අනිත් පැත්තට කියන්න. ඒක වැරදුනා. ඒ කියන්නේ ඒ දැන් මම එහෙම දාලා හාස්කුල් එකට කවුරු සෙනග ගියේ නැත්තම් මට වට කරලා ගහනවා. රංජන් කිව්වොත් පච බොරුමයි කියන්නේ. බොරු මාධ්‍ය සම්දර්ශන මෙන්න මෙන්න බොරු බිල්ලෙක් ඒ කියන්නේ තේකෝප්පේ කිඹුලන් මවලා මේක ධාතු ද්‍රෝහි විදියට ආගම් විරෝධියෙක් ඔන්න පාස්කෝ නැවැත්තුව කියලා මට වට කරලා ගන්නවා. නමුත් මම ඒව සේරන්න බොරුත් වෙන්න මම මේක ප්‍රකාශයට පත් කරනවා. මේ මගේ හැටි. ලංකාව ජනතාව දන්නවා මට ඔබතුමාගේ තියෙන චෝදනාව මාධ්‍ය සම්දර්ශන කරනවා කියලා. Thank you very much.